අමරිකානු සමාගමක් මගින් නිෂ්පාදනය කළ නොවැක්ස් නැමැති නව කොවිඩ් දෙන්නත බ්‍රිතාන්‍යයේ මහා පරිමාණ සායනික පරීක්ෂණවලදී 93.3% ශක්්‍යතාවක් ප්‍රදර්ශනය කර තිබෙනවා. එමෙන්ම එය එක්සත් රාජධානියෙන් සුවාගත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයට සාර්ථකව ප්‍රතිචාර පෙන්නුම් කළ ප්‍රථම එන්නත ලෙසයි බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළේ. වයස අවුරුදු 18-84 අතර පසුව පුද්ගලින් 15,000කට වැඩි පිරිසක් යොදාගෙන සිදු කළ පරීක්ෂණයකින් මෙය තහවුරු වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. एपिलिबंधव सतुर पालक ब्रिटानिय ग्रामात बोरिस जॉनसन नोवैक्स कोविड मिलियन हेटक एनुम किरीमट तीरने करतीबेनवा एमेन्म मेमेन दकुनु अफ्रिकावे सिदुकल सायनिक परीक्षण वलदीद सियट अणुक शक्यतावाक पेन्नुम करतीबवाई विदेश माध्य वार्ताकले ඒ අනුව බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකානු කොවිඩ් වෛරස් ප්‍රභේදයන්ට සාර්ථකව ප්‍රතිචාර දක්වන නොවැක්ස් එනත ඉදිරියේදී ලෝ පුරා අනෙකුත් රටවල් විසින්ද විශාල වශයෙන් ඇනුම් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මේ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඩෙන්මාර්කයේ වසා තැබීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් ඊයේ පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ඒ අනුව පෙබරවාරි මාස 28 වනදා දක්වා ඩෙන්මාර්කයේ තවදුරටත් වසා තැබෙන බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා. එමගින් වෛරස ව්‍යාප්තිය පැතිරීම මැඩ පැවැත්විය නොහැකිවද එය මන්දකාමී කිරීමට හැකියාව පවතින බවයි ඇය පෙන්වා දී ඇත්තේ. ඩෙන්මාර්කයෙන් මේ දක්වා COVID-19 ආසාදිතින් 197,208 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 2071ක්. මේ අතර යුරෝපා සංගමයේ සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදන සමාගම වෙන ඇස්ට්‍රසෙනිකා සමාගම අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ පොරොන්දු පරිදි යුරෝපා සංගමයේ සමාජික රටවල් 27ට ඇස්ට්‍රසෙනිකා සමාගම එන්නත් නිෂ්පාදනය සහ බෙදා හැරීමට අපොහොසත් වීම හේතුවෙන් අමරිකාවේ ඇස්ට්‍රසෙනිකා එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව තුල නිපදවන වැඩි එන්නත් ප්‍රමාණයක් තම සමාජික රටවලට හිමි විය යුතු බවට යුරෝපා සංගමයේ සහ ඇස්ට්‍රසෙනිකා සමාගම අතර ගිවිසුමක් පවතිනවා. පොරොන්දු පරිදි එන්නත් නිෂ්පාදනයේ සහ බෙදා හැරීමේ කටයුතු සිදු නොවන්නේ නම් එන්නත් අපනයනය කෙරෙහි සීමා පනවන බවටයි යුරෝපා සංගමයේ අනුතුරු අඟවන්නේ. මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශ සීමා යලි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන ඉරිදා සිට දකුණු ඕස්ට්‍රේලියාවටත් සඳුදා සිට ක්වීන්ස්ලන්ඩ් වෙතත් මෙලෙස දේශ සීමා විවෘත කිරීමටයි නියමිත වැත්තේ. දින 11ක් පුරා කොවිඩ් ආසාදිතින් වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. මේ අතර බලගතු සමාජ මාධ්‍ය ආයතන නියාමනය කිරීම සඳහා ගෝලීය නීති රාමුවක් සැකසිය යුතු බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. නිව්යෝක් නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ සමාජයට බලපෑ ඇති තීරණාත්මක ප්‍රකාශ පාලනය කිරීමේ බලතල සමාගම් කිහිපයක් සතුව පැවතීම අනුතුරුදායක බවයි. විශේෂයෙන් ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිළිබඳවයි ජගත් මහලේකම්වරයා මෙහිදී අදහස් දක්වා ඇත්තේ. පසුගියදා අමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ඇති වූ කලහකාරී සිදුවීම් වලට ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් සටහන් ඉවහල් වූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. එහිදී ජනපති ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුමත් හිටුවීමට පියවර ගැනුණා. ජගත් මහලේකම්වරයා පෙන්වා දෙන්නේ එවැනි තීරණ සමාගමක් විසින් නොව නිසි ආන්ත්‍රණයක් වගින් බලපාලීමට පියවර ගත යුතු බවයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.